සාර්ථකත්වය යනු සතුට සඳහා වූ මාර්ගය නොවේ. සතුට යනු සාර්ථකත්වය සඳහා වූ මාර්ගය. ඔබ කරන දේට ආදරය කරනවා නම්, එයින් සතුට වනවා නම් ඔබ සාර්ථක වනු ඇත. ඒ වගේම ජෙසි චතු නිවුස් චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා කියලා ඔයාලට මතක් කරනවා. ඇගේ නම සුලේකා වාවුඩ්. සුලේකා ජීවත් වන්නේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ. එමීරේ ඇයව හඳුන්වන්නේ එරට පළමු වෛද්‍යවරිය හැටියට. දැනට 80 වන වියෙහි පසුවෙන සුලේකා 1963 අවුරුද්දේ දවසක ඩුබායි භූමියට ආසෙන් සැපත් මොහොත සිහිපත් කරයි. මම ඩුබායි භූමියට පාත් වුණ දවස එතන ගුවන් තොටුපළක් තිබුණේ නැහැ. අපි ආවේ හරියට පැරෂුට් වලින් බැස්සා වගේ. එතන තිබුණේ ධාවන පතයක් විතරයි. පොළවේ පය ගහනවත් එක්කම දරා ගන්න බැරි උෂ්ණත්වයක් තිබුණේ. සුලේකා වසර 50කට අධික අතීතයේ සිහිපත් කරයි. සුලේකා ඩුබායි පදිංචිය තෝරා ගන්නා කාලේ එහි විධිමත් රෝහල් තිබුණේ නැහැ. වෛද්‍යවරුන් ගෙන්වා ගන්නා ලද්දේ විදේශ රටවලින්. මහජනයා අප්‍රමාණ රෝගාබාධ වලින් පීඩා වදිමින් සිටියා. එය ෂය රෝගයේ සිට පාචනය දක්වා විහිදුණු රෝගාබාධ රැසක්. දරු ප්‍රසූතිය සඳහා පිහිට වෙන්න කාන්තා වෛද්‍යවරුන් හිටියේ නැහැ. ළමුන් මන්ද පෝෂණයෙන් පෙළුණා. එදා එවන් තත්ත්වයක පැවති එක්සත් අරාබි එමීරයේ වෛද්‍ය පාසකම් වෙනුවෙන් පැවති එල්ලුම සුලේකා විස්තර කරන්නේ සිය මතක ගබඩාවෙන් මදක් විවර කරමින්. මම එමීරයට ළඟා වීමට පෙර ඩුබායි ගැන අහලවත් තිබුණේ නැහැ. පවතින තත්ත්වය කොතරම් දුෂ්කරද කියන කාරණය මට වැටුණේ එහි ළඟා වුණාට පසුවයි. එමීරයේ වැඩ කිරීම ඉතා දුෂ්කර බව මට තේරුණා. වෛද්‍ය සුලේකා වාවුඩ් ඩුබායි වෙත ළඟා වූ දිනවල ගුවන් තොටක් තියා වරායක්වත් එහි තිබුණේ නැහැ. ජීවත් වන පරිසරය ගිනි කබලකට සමාන. නමුත් වායු සමීකරණ පහසුකම් එකල සිහිනයක් පමණයි. කොන්ක්‍රීට් යොදා ඉදිකල මන් මාවත් සහ නිත්‍ය බලශක්ති සැපයුම බොහෝ ඈත වූ සිහිනයක් මෙන් මුණා. යටිතල පහසුකම් නොමැති හෙයින් සුලේකා සමග පැමිණි සිරියානු සහ ලෙබනන් වෛද්‍යවරු එමීරයට සමු දෙමින් ඔවුන්ගේ රටවල් සොයා ආපසු ගියා. ඒ සුලේකා ඔවුන් අතර වෙනත් ගැහණියක් වුණා. මම තේරුම් ගත්තා එමීරය වෙනුවෙන් මට කරන්න දෙයක් තිබෙන බව. වෛද්‍යවරිය පවසන්නේ ආඩම්බරයෙන්. මම තේරුම් ගත්තා මහජනයාට මාව අවශ්‍ය කරන බව. ඉතින් මම වැඩ පටන් ගත්තා. සුලේකා වෛද්‍යවරියක හැටියට පුහුණුව ලබා සිටියේ නාරී රෝග විශේෂඥ වෛද්‍යවරියක් හැටියටයි. ඒත් වෛද්‍යවරුන් නොමැති වූ එමීරයට විශේෂ උවමනාව පරිදි ඇය පොදු කායික රෝග සඳහා ප්‍රතිකාර කරන වෛද්‍යවරියක් හැටියට රෝගීන් සුවපත් කිරීම ආරම්භ කළා. පිලිස්සුම් සර්පයන් දෂ්ට කිරීම සහ චර්ම රෝග ඇතුළු සියලුම අසනීපවලට ප්‍රතිකාර කිරීමට ඇයට සිදුුණා. ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ උපත ලද සුලේකා වාවුඩ් වෛද්‍යවරිය ඩුබායි කරා ළඟා වුණේ කිසිදු පෙර සැලසුමකට අනුව නොවෙයි. බාධාවක් කියන්නේ වෙස් බලාගෙන ආ පාඩමක්. සුලේකාටත් එහෙම වෙන්නේ නැහැ. ඇය ඉදිරියට අරාපියේ රශ්මිය ආවේ වෙස් බලාගත් යක්ෂයෙක් විදියට. නමුත් ඇය එයට සැලුනේ නැහැ. ඇය එයට සාර්ථකව මුහුණ දුන්නා. නාගපුර වෛද්‍ය විද්‍යාලයෙන් උපාධිය ලද ඇය ඉල්ලුම් කර තිබුණේ කුවේටේ ඇමරිකානු වෛද්‍යවරියක හැටියට කටයුතු කිරීම සඳහායි. ඒත් කුවේටයට පැමිණි ඇය එතනින් ඩුබායි කරා එවනු ලැබුවා. අවිවාහක තරුණියකට එසේ හුදකලාව වෙනත් දේශයක් කරා ගමන් ගැනීමට ඇය අයිති සාම්ප්‍රදායික ඇගයීම් සහිත මුස්ලිම් පවුලකින් අවසර ලැබෙයිද? සිය වාසනාවට තම දෙමාපියන්ගෙන් ඒ සඳහා අවසර ලද බව දැන් මහලුවේයි පසුවන වෛද්‍යවරිය පවසනවා. මගේ දෙමාපියන් මගේ ගමනට මාව දෙරිමත් කළා. සුලේකා සිය පළමු වෙද මෙහෙවර ආරම්භ කරන ලද්දේ වැඩි වශයෙන් ගෝත්‍රික ජනයා පදිංචි වූ ඩුබායි කාන්තාරයේ ඉදිකරන ලද තාවකාලික රෝහල් මඩුවක සිටයි. මාස කිහිපයක් එහි වෛද්‍යවරියක ලෙස කටයුතු කරද්දී සාජාවල සායන කටයුතුවල නිරතවන මෙන් සුලේකාට දැනුම් දුන්නා. ඇගේ හාම්පුතුන් සාජාවල කුඩා සායනයක් ආරම්භ කිරීමත් සමග එම එල්ලීම ඉදිරිපත් වුණා. ඩුබායි ඉඳලා සාජාවලට කිලෝමීටර 12ක් තියෙනවා. ඒත් ඒ අතර යන්නට එන්නට කොන්ක්‍රීට් පාරවල් නැහැ. අපි ගමන් ගත්තේ කාන්තාරයේ දිගේ. අපේ වාහන නිතරම වගේ වැල්ලේ එරුණා. ඇය එදා ජීවිතය සිහිපත් කරනවා. සුලේකාගේ සායන කටයුතුවල ප්‍රගතියත් සමග ඇය සඳහා වූ පිළිගැනීමත් දළුලා වැඩෙන්නට වුණා. ඩුබායි සහ සාජා වැසියන් විසින් තරුණ වෛද්‍යවරිය සලකන ලද්දේ තමන් ලද සුවිශේෂී ත්‍යාගයක් ලෙසයි. ඒ නිසා එමීර් වැසියෝ ඇයට අන්ත සම්මානවලින් පුදන්නට වුණා.
1971 දී එක්සත් අරාබි එමිරය රාජ්‍ය මට්ටමින් ප්‍රතිෂ්ඨාපනය කරන ලද අතර ඒ සමග රටේ වෛද්‍ය පහසුකම්ද වේගෙන් වර්ධනය වුණා. ඒ සමග වෛද්‍ය සුලේකා වාවුඩ්ගේ ජීවිතයේ නැග්ම ආරම්භ වුණා. සමාජය ගමන් ගනිමින් පැවති දිශාව තේරුම්ගත් ඇය පෞද්ගලික රෝහලකට මුලපිරුවා. අද ඇය රෝහල් තුනක හිමිකාරියක්. ඉන් එකක් සිය මව්බිම වන ඉන්දියාවේ නාග්පුරී පිළිකා රෝහලයි. සුලේකා වාවුඩ් යනු අද එක්සත් අරාබි එමිරය තුළ කීර්තිමත් සන්නාමකයක්. වෛද්‍යවරියක හැටියට වසර 50කට අධික කාලයක් මහජන සේවයෙන් අනතුරුව දැන් ඇය සිය සේවය තමාගේ සාචාරෝහලයේ පැය කිහිපයකට සීමා කොට විශ්‍රාම සුවය ලබයි. සුලේකා එමිරේ වාසය කළත් සිය මව්බිම වන ඉන්දියාව සමග පවතින බැම්ම පවත්වා ගැනීමේ අදිෂ්ඨානයෙන් තමා ලද ඉන්දිය විදේශ ගමන් බලපත්‍ර දිගටම නොවෙනස්ව තබාගෙන සිටියා. ඒත් මම ආපහු යන්නේ නැහැ. මම දැන් අයිතිමේ භූමියටයි. ඉන්දියාව සමග මගේ බැම්ම දිගටම තියෙනවා. මගේ මිනිස්සු ජීවත් වෙන්නේ ඉන්දියාවේ. ඒත් මගේ අද නිවස මෙතනයි. සුලේකා වාවුඩ්ගේ දුෂ්කර වූ ගමන් මග එච්චරයි කියලා කියන්නට බැහැ. නමුත් වාර්තාව කරුණු අනුව කතාව ඉවරයි. ඒ වගේම ජෙසි චතු නිවුස් චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා කියලා ඔයාලට මතක් කරනවා. මේ වීඩියෝ එක බලුවට ඔයාලට ගොඩක්ම ගොඩක් ස්තුතියි.